සක්කෝ උජූච්ච සූජූච කියන ගුණ තුන ප්‍රගුණ කරගත්තු කෙනෙකු කෙරෙන් දක්නට ලැබෙන සුවිශේෂී ගුණේ තමයි සුවචෝචස්ස, සුවච බව. එනම් කීකරු බව. මෙතන කීකරුකම නම් කුමක්ද? යම්කිසි දෙයක් කළ යුතුයැයි අවබෝධ කරගත්තු කෙනෙක් ඒ කළ යුතුයැයි අවබෝධ කරගත්තු දේ අකණ්ඩව සිද්ධ කරගෙන යනවා නම් එයා කුසලයට කීකරු වෙච්ච කෙනෙක්, යහපතට කීකරු වෙච්ච කෙනෙක්, නීතියට කීකරු වෙච්ච කෙනෙක්, සමාජ සම්ප්‍රදායට කීකරු වෙච්ච කෙනෙක්, වැඩිහිටියන්ට කීකරු වෙච්ච කෙනෙක්, දෙමව්පියන්ට කීකරු වෙච්ච කෙනෙක්. මොකද ඔහු අවබෝධයෙන් කටයුතු කරනවා කලයුත්ත මොකක්ද කියන එක ගැන. කලයුත්ත මොකක්ද කියලා අඳුනාගත්තු කෙනා සම්පත්. කලයුත්ත කවුරු හිටියත් කරනවා, කවුරු නොහිටියත් කරනවා. ඊළඟට ඔහු අවබෝධ කරගන්නවා නොකලයුත්ත ගැන, අර සම්මාදිට්ඨිය නිසා සක්කෝ ගුණේ. ඊළඟට අකණ්ඩව ඔහු උජූච සහ සූජූච ගුණයේදී ඔහු තවදුරටත් ප්‍රගුණ කරගන්නවා එලිපිට වගේම රහසින්වත් වැරදි ක්‍රියාකාරකම්වල නියලෙන්නේ නැතුව ඉන්න. අන්න එහි ප්‍රතිඵලයක් විදියට ඒ පුහුණුව ලබන්නා කෙරෙන් අපිට දැකගත හැකි විශිෂ්ටම ගුණයක් තමයි එයා නොකල යුතු දෙයින් කවුරු හිටියත් නොකර ඉන්නවා, කවුරු හිටියේ නැතත් නොකර ඉන්නවා. ඒ කියන්නේ එලිපිටත් එයා දේවල් නොකර සිටිය යුතු තැන නොකර ඉන්න කෙනෙක් වෙනවා, කළ යුතු තැන කළ යුතු කෙනෙක් වෙනවා. රහසිනුත් එහෙමයි. රහසිනුත් නොකර ඉන්නවා, නොකළ යුතු ඒවා කළ යුතු ඒවා රහසිනුත් කරනවා. අන්නේ වගේ කෙනෙක් ඉන්නව නම් සම්පත් අපිට එයා ගැන කියන්න පුළුවන් කීකරු කෙනෙක් කියලා. කීකරුකම යනු බුදුදහමට අනුව අවබෝධයේ ප්‍රතිඵලයක් මිසක ප්‍රඥාව නිසා කෙනෙකු තුළ ඇතිවෙන චර්යාමය පරිවර්තනයක් මිසක, එයාගේ හැසිරීම් පද්ධතියෙහි වෙනස්කමක් මිසක කීකරුකම යනු හුදෙක් වහලෙකු නිර්මාණය වීම නෙමෙයි. වහලෙකු ගොඩ නැගීම නෙමෙයි කීකරුකම ගොඩ නගනවා කියන්නේ. කීකරුකම කෙරෙන් අපි කෙනෙකුගෙන් අපේක්ෂා කරනවා නම් අපේක්ෂා කළ යුත්තේ ඔහු නොකළ යුතු දේවල් නොකර ඉඳී කියන එක විතරයි. ගෘහ ජීවිතයට අදාළව, අධ්‍යාපනික ජීවිතයට අදාළව, රැකියාවට අදාළව, රටේ සම්ප්‍රදායට නීතියට අදාළව නොකළ යුතු දේවල් නොකර ඉඳී. එතකොට යා කීකරු. කළ යුතු දේවල් ටික කරයි. ඒ ටික කරනවා නම් එයා ගෙදරට කීකරුයි. අම්මට තාත්තට කීකරු. එයා කළ යුතු ඒවා කරනවා ඒ ගෙදර. හැබැයි මතක තියාගන්න ඕනේ අපි එවැනි අවබෝධයක් ඇතුලේ ඇති කරගනු ලබන කීකරුකමක් වෙනුවට බය ඇතුලේ, තැති ගැනීම ඇතුලේ කීකරුකමක් ඇති කරගත්තොත් ඒ කීකරුකම තාවකාලිකව නිමා වෙනවා. තාවකාලික වෙනවා. ඒක අඛණ්ඩ වෙන්නේ නැහැ. උදාහරණයක් ගමු සම්පත්. මෙහෙම ඔබ අම්මට බයට මොකක් හරි නොකර ඉන්න තීන්දුවක් ගන්නවා. අම්මට බයට චූටි කාලේ. මේ වෙනකොට සම්පත් මහත්තයා කියන්නේ අවුරුදු 30 පැනපු මිනිස්සෙක්. තවදුරටත් ඔබතුමා අම්මගෙන් යැපෙන්නේ නැහැ. තවදුරටත් ඔබතුමාට අම්මට බය වෙලා ඉන්න කාරණාවක් නැහැ. එතකොට අම්මට බය නිසා නම් ඔබතුමා යම් කිසිදක් නොකර ඉන්න තීරණේ ගත්තේ. තවදුරටත් අම්මට බය වෙන්න තරම් කාරණා නැති වෙනකොට ඔබතුමා ඒක නොකර ඉඳීද? අන්න එතන තමයි තේරුම් ගන්න ඕනේ. බයවල් ඇතුලේ, තැති ගැනීම ඇතුලේ කීකරුකම් නිර්මාණය වුණත් ඒවා අකණ්ඩව ගමන් කරන්නේ නැහැ. මොකද ඒක ඔහුගේ අවබෝධය බවට ඔහු පරිවර්තනය කරගත්තේ නැතොත්, ඔහුගේ ප්‍රඥාව බවට ඔහු පත් කරගත්තේ නැතොත්, යමක් නොකර ඉන්න ඕනේ ඇයි කියන එක ගැන ඔහු තේරුම් ගත්තේ නැතොත්, ඒ කීකරුකම, ඒ නොකර ඉඳීම ඉතාම සුළු කාලයක් ඇතුළත එයා කෙරෙන් නැති වෙලා යනවා. එතකොට අපිට කියන්න වෙනවා අනේ පුංචි කාලේ නම් හොඳට කීකරු හිටියා, දැන් නාහෙට අහන්නේ නැහැ කියලා. අපේ සමාජෙම කියනවානේ. ඒ හේතුව තමයි අර කතාව. ප්‍රඥාවෙන් තොරව, අවබෝධයෙන් තොරව, නිවැරදි දර්ශනයකින් තොරව ඇතිවෙන කීකරුකම තාවකාලික සංයමයක් මිසක අවබෝධයෙන් සිද්ධ වෙච්ච කිසිම යහපත් පරිවර්තනයක් නොවන බව අපි තේරුම් ගත යුතුයි.